දැන් අදත් මම දැක්කා මාතර ඉඳන් කතරදම දක්වා යන දුම්රිය වෙලියත්තේ ඉඳලා මාතරට ඒ පළවෙනි ගමන ආරම්භ කරන මේවා කරනකොට සමහරු ඒවට නම දාගන්නත් හදනවා. දන්නවනේ කෙනෙක් ඉන්නවා හරිම ආසයි අනුන්ගේ දරුවන්ට උපැන්න සහතික නිකුත් කරන්න. එයාගේ දේශපාලන කාර්යභාරය තමයි ඒක. අපි මුල්ගල් තියලා ආරම්භ කරපු දක්ෂිණ අධිවේගී මාර්ගය ඒක හදලා භාගයක් ඊට පස්සේ ආණ්ඩුව වලින් හදාගෙන ගිහිල්ලා අන්තිමට විවෘත කරේ ඔය ලොකු ආසාවක් තියෙන උන්නේ. අන්තිමට මට මතකයි ඒ විවෘත කරන දවසේ 98 මමයි ෆෞසිය අමතුමයි මුල්ගල් තියපු ඒ මුල්ගලත් ඌලල දාලා ගඟට විසිකල්ලා තමයි රාජපක්ෂ අධිවේගී මාර්ගය කියලා ගහගත්තේ. ඉතින් අපේ අය හිතනවා අම්මෝ කොයිතරම් ලොකු සංවර්ධනයක්ද කියලා. ඒ වගේම තමයි දැන් බෙලියත්ත යන දුම්රිය මාර්ගයත් ඒ අය කරපු එකක් හැටියට පෙන්වන්න හදනවා. මට තාම මතකයි මොකද ඒක පටන් ගන්න මගේ ගෙදර ඉස්සරහා. මේක ඇත්ත වශයෙන්ම ආරම්භ කරේ විජයපාල මෙන්ඩිස් ඇමතුමා ප්‍රවාහන ඇමතිවරයා වශයෙන් ඉදිකට ආරම්භ කළා. ඊට පස්සේ එතනින්නම් පිළදුව දක්වා ඒ කාර්යම ඒක සම්පූර්ණ කරා. නමුත් අවුරුදු 10කට තිබුණ ආණ්ඩුව ඒක අමතක කරා. ඊට පස්සේ අපි 2015 ජනවාරි මාසේ ඒ කටයුතු ආරම්භ කළා. දැන් ඒක නිම කළා තියෙනවා බෙලියත්ත දක්වා. ඊට පස්සේ කතරගමටගත් ඊළඟ අවුරුද්දේදී නිම කරන්නට පුළුවන්. මාර්ග අනතුරු වලින් දෙමාපියන් අහිමි වූ මාතර දිස්ත්‍රික්කයේ දරුවන් 14 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි. ස්වයන් රැකියාවක් ලෙස ලොතරැයි අලවිකන්න කාන්තාවන් කීප දෙනෙකුට ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් පාපදී ප්‍රදානය කෙරිණි. දෙයන්දර ජාතික පාසලේ වොලිබෝල් කණ්ඩායම සඳහා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් පිරිනැමීමද මෙහිදී සිදු විය.